ന്യായവായ യോജനാവ പിലിമന്തവ അതിഗര ജനാധിപതി മഹീന്ദ രാജപക്ഷ മെത്തുമ സവഗ മേ അവസ്ഥാവട ഏകതു വേന അതിഗര ജനാധിപതി ഗോട്ടാബേ രാജപക്ഷ മെത്തുമവ කතානායකතුමාගෙන් අවසර ගන්නවා මට නැවත මොහොතක් මා ප්‍රකාශ කරපු තිබූ සත්‍ය එතුමන් දෙපළ මේ ඉන්න ස්ථානයේ ඓතිහාසිකව සඳහන් කරන්නට වරම දෙන්න කියා අතිගරු ජනාධිපතිතුමනි මීට වසරකට පෙර මෙරටේ බහුතර ජනතාවක් පහදිලි විජය ප්‍රහාණය සමග ඔබතුමා අතට මේ මාතෘභූමිය අනාගතේ බාර කරා ඒ පළමු වසර විශ්වාසනීයව සවරන වෙලාවේ ඒ වගේම 75 වසරක් මේ මාතෘභූමියේ සද පෞරුෂය අපේ රටේ සියලු ජනතාවට දායාද කරන්නට කටයුතු කරන ගරුවක්‍රම මාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට විශේෂ ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්ට මම මේ අවස්ථාව කරගන්නවා ගරුකත නායකතුමනි මේ විශ්වය විශ්ව කාර්යය පිළිබඳව අපි විවාදය ඉදිරියට කරගෙන යා යුතුයි ඉතාමත්ම ජව සම්පන්න අනාගතයේ උදෙසා අතිගරු ජනාධිපතිතුමාගේ තත්ත්ව නිසි ආකාර විදිරියට ගෙන යමින් මුදල් අමාත්‍යතුමා හැටියට ගරුවක් ප්‍රාමාත්‍යතුමා විසින් විශේෂයෙන් පරව පරම්පරාව වෙනුවෙන්ම ඉදිරිපත් කරන්නට යෙදුණු අයවැයක් කියලායි අපිට නම් හැඟෙන්නේ සෞභාග්‍ය දැක්ම වඩාත් බලාත්මක කළ විශ්වය විශ්ව කායවේද සභි පොට්ටක් මොහොතකට බලමු කොවිඩ් 19 සංගතය හරහා ලෝකය ගමන් කරන අවස්ථාවේ මේ ගෙවි ගිය වසර පුරාම රස රටේ රටවැසියන් සොරකමින් ආර්ථිකය රැක ගත්තා ඒ කාල පරිච්ඡේදය තුල ලෝක ආර්ථිකයේ 5.2කින් ආපස්සට ගමන් කර ඇති බව විශේෂයෙන් සඳහන් වෙන වේලාවක මේ මාස 11ක අසන්න කාල පරිච්ඡේදයේදී විශේෂයෙන් සමෘද්ධිලාභී පවුල් වෙතත් ජ්‍යෙෂ්ඨ පුරේෂයන් වෙනුවෙන් ඍජුව සිදු කරන්නට යෙදුණු රුපියල් බිලියන 100කට අසන්න ප්‍රතිපාදනය විශේෂයෙන්ම බෙගීමට ලක් කරන්නට ඕන මේ රටේ ඒ බලාගත යුතු කොටස් වෙනුවෙන් මේ රජය පැහැදිලි දක්මක් එකතුවකට යුතු කරන බව මතක් කරමි ඒ වෙනුවෙන් එලස් සමම කාල පරිච්ඡේදයේ කටයුතු කරන්නට යෙදුණු සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ එවැගේම මහ බැංකුවේ ඇතුළු මේ රටේ භාණ්ඩාගාරයේ විශේෂයෙන් අපේ ජනාධිපතිතුමා කෙරෙහි මහත් විශ්වාසයකින් රටේ ඇති වූ අසංගත කාලය තුළ මේ වියසන කාලය තුළ තම ගෙවල් දොරවල් දරුපවුල් ආරක්ෂා කර ගනිමින් ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය ඇති කර ගනිමින් තම දරුපවුල් ආර්ථිකය කළමනාකරණය කර ගන්නට කටයුතු කරන්නට යෙදුණු මේ මාතෘභූමියේ මවරුන් මිලියන 6කට ආසන්න ප්‍රමාණයට අපි විශේෂයෙන් ගෞරවය පුද කරන්න ඕන. ඔවුන් ඒ කුටුම්බයන් තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගෙන මේ ව්‍යසනය හරහා ගමන් කරන්නට අවශ්‍ය ශක්තිය අප රජයටත් නායකත්වයටත් දැක්වීම පිළිබඳව විශේෂයෙන් මතක් කරමින් ඒ හින්ද වෙන්න ඇති ගරුවක මාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා හැටියට තරුණ මවරුන් විශේෂයෙන් මාතෘ සායන වෙනුවෙන් ලංකා ඉතිහාසයේ මෙතෙක් වෙන් කරන්නට යෙදුණු විශාලතම මුදල් ප්‍රමාණය වෙන් කරලා ඒ කුටුම්බයන් ශක්තිමත් කරන්නට පුළුවන් මුදල් වෙන් කිරීමක් සිදු කරන්නේ වසරකට පෙර අපි ආපස්සහල්ල බැලුවොත් අපිට බාර දුන්නේ කිසිදු විශ්වාසයක් ජනිත කරන්නට බැරි 2.8කට අඩු ආර්ථික වේගයක් තිබූ තත්ත්වයක් ඒ තුළ වසංගතයේ හරහා වුවද ඒ කාල පරිච්ඡේදයේ එවැනි ආර්ථික අවිනිශ්චිතභාවයක් කරා ගමන් කරමින් සියලු දෙනාම විශ්වාසයේ තබන මැතිවරණ පවත්වමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා දෙන්නට ජනාධිපතිතුමාට ජනතාව දිනා දුන්නා ඒ විශේෂයෙන් මතක් කරන්න පුළුවන් අද සමහර රටවල් වලට පුළුවන් වෙලා තියෙනවා මැතිවරණ පවත්වන්න ප්‍රතිඵල ටිකක් ප්‍රමාදයි එම කාල පරිච්ඡේදයක අපිට පුළුවන් වෙලා තියෙනවා ඒවා සියල්ල හරහා ගමන් කරන්න කොවිඩ් නිසාද ගෝලීය කරණය නාගරික කරණය පිළිබඳව යලිත් ගැඹුරෙන් සිතන්ට කාලය ඇවිල්ලා තියෙනවා
එම පසුබිමක ආර්ථිකයේ සියලු කොටස් වෙත විශ්වාසය ජනිත කරවන්න පුළුවන් අයවැයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එයින් ක්ෂේත්‍ර කීපයක් විතරක්ම අද මේ මොහොතේ කෙටියෙන් කාලය ගන්නටයි කල්පනා කරේ. විශේෂයෙන්ම විශිෂ්ට වාරි ජල උරුමයක් ඇති අපි වෙනි රටකට ජලය ආහාරය හා නව බල ශක්ති ප්‍රභවයන් දැස බැලිය යුතුයි. කෝවිඩ් නිසා අප විසින්ම සංකීර්ණ කරගත් අර්ථක්‍රමය ව්‍යාකූල වෙද්දී නොසලී අප සමග සිටියේ සබාදාම පමණයි. කෝවිඩ් නිසා වැස්ස නැවතුනේ නැහැ. කෝවිඩ් නිසා සූර්යා පායන පැය 12 ලබා දෙන ශක්තිය නැවතුනේ නැහැ. එනිසා මේ අහසින් වටන වතුර ටික වැඩි වැඩියෙන් එකතු කරගෙන ගොවි තනට විදුලිය උත්පාදනයට මූලික ඓතිහාසිකමක් ලෙස පානීය ජල සැපයීමට යෙදවීමට ඇති යෝජනාව පිළිබඳව ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම තවත් සාක්ෂාත් වීමක්. අති වී තිබෙන තත්ත්වය හමුවේ 2021 ආසියාවේ ආහාර හිඟය සහල් සඳහා පමණක් ඩොලර් බිලියන 6ක් ඉඩක් ඇති බව දැන්ටමත් ගණන් බලා ප්‍රකාශ කර තිබෙන වේලාවක පරිසරයට වස විස නැති පොහොරහා ද්‍රව්‍ය භාවිතය කරමින් එවැගේම නව වී ප්‍රභේදයන් අපිට බයෝටෙක්නොලොජි පාවිච්චි කර බයෝ එන්ජිනියරින් පාවිච්චි කර හදාගන්න පුළුවන් නම් අපේ ආහාර සාලින් ආරෙන් රට සම්පෝෂිත වෙනවා පමණක් නොවේ. ඒ ආසියාවේ බිලියන 6ක් ඉක්මවා යන ආහාර හිඟයට අපනාමය කරන්න පුළුවන් එවෙළඳපොළට යන්න පුළුවන් කෘෂි විප්ලවයක් ඇති කිරීමටත් මේ අයවැය උදව් වෙනවා ඇති. අතිගරු ජනාධිපතිතුමා සිටින වෙලාවේ ආරාම රූපා වන රූපා යේජනා සේතුකාරකා කියා බුදුරජාණන් වහන්සේ දේශනා වදාළ ධර්මයේ මංමාවත් ඒ දඬු පාලං ඉදි කිරීම මහා පුණ්‍ය කර්මයක් කියා වදාලා ස්තේනවා. ඊටත් වඩා පුණ්‍ය කර්මයක් හැටියට සාසනික උරුමයන් ආරක්ෂා කරන්නට ගෙන තියෙන වැඩ පිළිවෙල වගේම මේ වනවගාව පිළිබඳව සදහන් කරන්න ඕන. ආරාම රෝපා වන රෝපා යේජනා සේතුකාරක එයනො යමින් නව තාක්ෂණ ක්‍රම මගින් වනරෝපණය පුළුල් කිරීමට මේ අයවැය යෝජනා සකස් කර තිබීම පිළිබඳව ප්‍රශංසනීයව අගය කරන්නට ඕන. අනාගත පරම්පරාව දෙස බලා තරුණ පරම්පරාව හැටියට අපි මන් දන්නවා අපි අවකාශය තරණය කරන්නට හැකි තරම් දියුණු ලෝකයක් අද තිබුණත් අපි සියලු මේ මිනිසා සත්ව ශාක කොට සියල්ලට ජීවය සඳහා අවශ්‍ය ඔක්සිජන් ටික ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය ගහකොළ ටිකට විතරමයි. තවමත් එනිසා ඇති මේ එනිසා වෙන්ට ඉදිරි වසරේ මේ ලබන වසරට ගණන් හදලා තියෙනවා ලෝක ආර්ථිකයේ ගෝලීය හරිත ආර්ථිකයේ ග්‍රීන් ඉකොනොමි එක පමණක් ඩොලර් ට්‍රිලියන 7ක් බිලියන 7000ක් ලෙස ගණන් බලා තියෙනවා. මේක අනාගතය. ඒ අනාගත ආර්ථික ක්‍රමවේදයන් දිසාවට තමයි අපේ රටේ අයවැය ගරුවත් බ්‍රාහ්මත්‍යතුමා සෞභාග්‍ය දක්ම හරහා අති කරගෙන තිබෙන්නේ. ඒ කණෙක් පැත්තට වැස්ස නැති තැන හිරු පායනවා. ඒ ශක්තිය පුළුල් බල ශක්තියක් ලෙස උකහා ගැනීමට පුළුල් වැඩපිළිවෙලක් කරා කටයුතු කරන්න මේ අයවැය නව ශක්තියක් ජනිත කර තිබෙනවා. ගරු කතානායකතුමනි, මේ පාර්ලිමේන්තු සංකීර්ණය මීළඟ වසර 20ටම අවශ්‍ය විදුලිය උත්පාදනය කරන්නට මේ අපි වටා තියෙන දියවන්නාවේ රැලි පිට රැලි නගින දියමතු පිට අක්කර දෙකමාරක කාපු භූමියක අක්කර දෙකමාරක කලපුස්තේ මත පාකරන්ට පුළුවන් නම් සූර්ය පැනල එයින් පුළුවන් ඊළඟ අවුරුදු 20ටම මේ ගෞරව සභාවට අවශ්‍ය විදුලිය උත්පාදනය කරන්න. මෙයයි සත්‍ය. සියලු රාජ්‍ය ආයතනයන් වලට අපිට පුළුවන් මේ බල ශක්තිය ඉතිරි කරගන්න, අපේ විදේශ මුදල් සංස්කෘති ඉතිරි කරගන්න. දරු හතනායකතුමනි, මට තව පොඩ්ඩක් විතරක් කාලය ඉල්ලනවා මගේ අද ප්‍රථම කතාව කරන මොහොත නිසා. මම හිතනවා මට මේ ගරු සභාව ඊට පොඩ්ඩක් අවසර දෙවි කියලා. මම විශේෂයෙන් විදුලි සංදේශ හා මූල්‍ය තාක්ෂණ ශාස්ත්‍රයේ සිටි වෘත්තිකයෙක් ලෙස මේ අයවැය පිළිබඳ විශේෂ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕන. මෑත ඉතිහාසයේ අප ශාස්ත්‍රයන් පිළිබඳ තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ උදෙසා මේ තරම් රුපියල් බිලියන 15ක් ඉක්මවා යන මුදල් ප්‍රමාණයක් වෙන්කර යටිතල පහසුකම් පවතින නූතන ලෝකයේ
තාක්ෂණය හා කරට කරින්ට පුළුවන් අවස්ථාව නිර්මාණය කරන්න තරුණ පරම්පරාව වෙනුවෙන් මේම වෙන් කරපු අයවැයක් තිබුණේ නැහැ. ඒ ඉන්න විශේෂයෙන් මතක් කරන්න ඕන මේ ආයෝජනයන් හරහා ගංවල ඈත ගංවල ඉන්න කුඩා බස් උන්නයේගේ ඉඳන් සිවිල් කොන්ත්‍රාත්කරුවාගේ ඉඳන් ඒ ඉහළට නැගෙන කුළුණ කුළුණට ආලෝකය විදුලිය සංවාදනය කිරීම විදුලි සංදේශන තාක්ෂණ වේදීන් ඉංජිනේරුවන් දෘඩකාංග මෘදකාංග තාක්ෂණ ඉංජිනේරුවන් දක්වා මේ ආර්ථිකය ගලාගෙන යනවා ඒ කරන ආයෝජනය මේ පැහැදිලි වාතිකරු ජනාධිපතිතුමාගේ දැක්මේ කොටසක් කියන එක පිළිබඳ අපිට විශ්වාසයි. එන් අති විශාල තරුණ නව තාක්ෂණ වේදීන් ප්‍රබෝධයක් ලබනවා කියන එකක් මම විශේෂයෙන් මතක් කරන්න ඕන. නව තාක්ෂණ ක්‍රමවේදය හරහා විකල්ප වැඩබිම් විකල්ප වැඩසටහන් පන ගන්නවා. වර්ක් ස්පේස් එකයි වර්ක් ටයිම් වයි ඔල්ටර්නේටිව් වර්චුවල් ස්පේස් එකකට ගේන්න පුළුවන්. ඒ නව තාක්ෂණ තරුණ පරම්පරාව වෘත්තිකයන් බලාපොරොත්තු වෙන ජයග්‍රහණ සාක්ෂාත් කර ගන්න පුළුවන්. ඒ හරහා අපි නාස්ති කරන කාලයේ ධන සම්පත් රට අනාගතය වෙනුවෙන් නවත ආයෝජනය කරන්න පුළුවන් කාලයක් වෙනම ඇත. ඒ ඉන්න will give a new life to boost the fintech sector. අපි මේකට ජයයක් ලබා දෙනවා. මේ තමයි අනාගත දැක්මක් ඇතුව ආකර්ෂණීය ක්‍රමයක් යන්නේ අපේ තරු ජනතාවට වගේ වෘත්තිකයන්ට. මේ ඇත්තටම සෞභාග්‍ය දැක්මේ කොටසක්ම තමයි. ඒ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ දැක්ම සමග අනුකූල වෙනවා. මේ අංශයේ වැඩ කරපු වෘත්තිකයකට මම කියන්න කැමති මේ තමයි පළමු අවස්ථාව තරුණයන්ට සවෘත්තිකයට මේ තාක්ෂණ අංශයට මෙවැනි ගැම්මක් ලබා දීම. විශේෂයෙන් ගන්නෙ නැතුව මම මොහොතක් ගරුව ග්‍රාමාධිතුමාට තවත් විශේෂ ස්තුතියක් කරන්න ඕන. කැලණිවලියේ දුම්රිය මගියෙක් ලෙස ගරුව ග්‍රාමාධිතුමා හමුවට කොළඹ දිස්ත්‍රික්කයේ අමාත්‍යවරුන් සමග පසුගිය දා පැමිණලා සාකච්ඡා කරන්නට යෙදුනා කැලණිවලි දුම්රිය අනාගතය පිළිබඳ. එෙහිදී අපට ලබා දුන්නු වඩාත් විශ්වාසනීය සාතිකේ මේ අයවැය යෝජනාවට එක් කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ අඩක්කු ආසන හරහා මගින් භාණ්ඩ හා තැපැල් ගෙන යන ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ඔබතුමා ලබා දුන්නු විශ්වාසය පිළිබඳව විශේෂයෙන් කැලණිමිටි ආවත වෙනුවෙන් ස්තුතියක් ප්‍රකාශ කරන්න ඕන. මීට වඩා මම කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. අධිරාජ්‍ය විරෝධී ජාතික නිදහස් අරගලයට පණ පෙවූ මේ උත්තරීතර සභාවේ පළවෙනි වරට සුද්ධන්ට ඵලයව් කියපු සර්වජන ඡන්ද බලය අයිතිය ආරක්ෂා කරන්ට ඒ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ තෝරපත් කරන්ට මේ රටේ දේශපාලන ක්‍රියාදාමය ආරම්භ කරපු විශේෂයෙන් පිලිප් ගුණවර්ධන මැතිතුමත් මේ උත්තරීතර සභාවේ පළවෙනි සැරේට මව් බාස්සාවෙන් ආමන්ත්‍රණය කරපු සිංහලෙන් ආමන්ත්‍රණය කරපු එවකට ලෝකේ මෙවැනි උත්තරීතර සභාවන් වල මෞබාස් භාවෙන් ආමන්ත්‍රණය කරන්නට නොහැකි යුගයේ කුසුම ගුණවර්ධන මැතිණියගේ විශේෂයෙන් දේශපාලන ගමන ඉදිරියට ගෙන යන්නට කටයුතු කරමින් එදා මෞ කුසෙන් පළවෙනි සැරේට සිංහලෙන් ආමන්ත්‍රණය කරනකොට මේ සභාවට ඇවිත් හිටපු අද මේ සභාවේ සිටින අගමැතිතුමා වර්ග කිව්වේ යමුත්තා මේ සභාවේ අද සිටින මම විශේෂයෙන් මතක් කරන්න ඕන උත්තරයක් හැටියට මගේ ආදරණීය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට. එදා මේ විවස්ථාවේ හතරවෙනි සංශෝධනයේ හැටියට මේ රටේ ජනතාවගේ උත්තරීතර පරමාධිපත්‍ය බලය අහෝසිකට මේ පාර්ලිමේන්තු මැතිවරණය අවුරුදු 6කින් කල් දාලා ප්‍රජාතන්ත්‍රවාදී ඓතිහාසික කළු පල්මම හතරවෙනි සංශෝධනය ගෙනාවේ 82 මේ රටේ ජනතාව සර්වජන ඡන්දේ 50වෙනි වසර සමරන්න උත්සාහ කරපු වෙලාවේ ඒ වෙලාවේ ඒ පෙරේව නැගුණු ජනතා බලය ආසන 10ක 12ක තමයි පරාජයට පත් කරන්න පුළුවන් උනේ පැය තුනක යුගයේ ඒ වෙලාවේදී පැවති අතුරු මැතිවරණයකින් ඒ ආණ්ඩුවේ සියලු බල පෙරලින් හරාගමන් කරලා මේ පාර්ලිමේන්තුවට මහරගමින් විපක්ෂයේ සියලු දෙනාකට එවක විශ්වාසය ඇතිව ආවේ
ඒ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියන එක මම මතක් කරන්න ඕන මොකද එදා ජනිත කරා විශ්වාසයක් හයින් පහක් ඒ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව හැසිරෙනකොට නෑ මේ රටේ අනාගතයට තාමත් ආලෝකය දෙන්න පුළුවන් ශක්තියක් අපේ රටේ ප්‍රගතිශීලී කඳවුරේ ජනතාව නායකත්වයෙන් තියෙනවා කියලා එදා ඒ සියලු දෙනා එකතු වෙලා ලැබපු ජයග්‍රහණය අද මාතෘභූමියේ ඒකීභාවය ආරක්ෂා කළා වර්ග ඇතම 25000ක් අයිති අනාගත පරම්පරාව වෙනුවෙන් නූපන් දුවදරුවා දක්වා ආරක්ෂා කළ දුන්නු මේ උත්තරීතර අධිකරු ජනාධිපති මාධ්‍යවත්තුමා ඇතුළු ඒ බලවේගයන් මේ උත්තරීතර සභාවේ ඉන්න වෙලාවේදී මාට මේ අදහස් ටික ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂයෙන් ස්තුතිවන්ත වෙමි ඒ ගමනේ ඔබතුමාලා සමග ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මාධ්‍යනික සත් පෙරමුණ අධික ජාතික බලවේගයන් ඒ ගමන ඉදිරියට ගමන් කරනවා මානී වත්ත අභික්කම නොනවති ඉදිරියටමයි සඳහන් කරමි මානීය වෙනවා ස්තුතියි බොහොම ස්තුතියි ඔනරබල් දී